හරි කොහමද කට්ටිය එහෙනම් අදත් ආ පොඩ්කාස්ට් එක අරගෙන මේ එක්ස්ට්‍රේට් පොඩ්කාස්ට් එකේ සීසන් 8 එකේ එපිසෝඩ් 1 එක අද අපි කියන්න යන්නේ අපි ගත්ත අලුත් මයික් එක ගැන කට්ටියට දෝංකාර දෙනවා එහෙම සද්ද එහෙනව ඇති මේ මම පුළුවන් තරම් මයික් එක ලං වෙලා කතා කරන්න බලන්නම් එතකොට මේ ලෙවල් ටික මේව කරගන්න පුළුවන් මේ උඹ මයික් එකට හේත් වෙලා කියපම් බා අපි ගේන්න එක අඩු කරලා තියෙන්නේ විජයවර්ධන මහත්තයා මම ඔය කතාව කියන්නේ හේතුව මොකද කියලා දන්නවනේ අපි මේක කතා කරපු එක නේද ඒක අපි දැන් මේ අපි පොඩ්කාස්ට් එකේම කියමු මේ අපි ක්ලබ් හවුස් එකේ නැති කට්ටිය ඉඳ ඉතින් 30 ගන්න ඕ ක්ලබ් හවුස් එකේ දවසක් අපි මම ඔය අපි මයික් එක ගත්ත මේක දවසම ඩිලන්ගෝ අපි මයික් ටෙස්ට් එකත් එක්ක මේ අපි කරමු කියලා මේ ක්ලබ් හවුස් එකේ ඒක දැන් කරන වෙලාව දැන් මම අර මන් ડિස්ට්‍රැක්ට් වෙනවනේ ඒ වෙලාවේ දැන් මම ඔය ඩේල් නිවස් එකේ මේ ආටිකල් වගේ බලබල ඉතින් මේක ගොඩක් පරණ ඇයි 2016 විස්තරේ තියෙන්නේ මචෝ උපාලි විජේවර්ධන ගැන උපාලි විජේවර්ධන කියන්නේ ලංකාවේ හිටපු බිලියනර් කෙනෙක් බිලියනර් කෙනෙක්වත් නෙමෙයි බිලියනර් කෙනෙක් ඒ කාලේ හිටපු රුපියල් 15000 කට පොර වැඩේ පටන් ගන්න හරි ඒ කියන්නේ එයාට මේ සල්ලි තිබ්බ නැති කෙනෙකුත් නෙමෙයි හාවර්ඩ් ඒක විශ්වවිද්‍යාල හාවර්ඩ් විශ්වවිද්‍යාල ගිල් වෙරලා එයා ඉගෙන ගත්ත පොරක් ජීවිතේ සම්බන්ධ හොඳ ඉගෙන ගත්ත පොරක් ආයි නෑ. දර සල්ලි තියෙනවා. ඒ කියන්නේ ආතල් එකට පොර කෙල්ල තියෙන්නේ මේ අශ්වපදින එක. ඒ කාලේට. ඒ જાති පොරක් ගේම් ගන්න බෑනේ අශ්වපද. දැන් කාලේ වගේ නම් ඉතින් ඔය ඊලොන් මස්ක් වගේ පොරක් වෙන්න දී අනිවාර්යයෙන්. කොහොම හරි පොර මේ ගෙදර පටන් අරගෙන තියෙනවා පොඩි කම්පැනියක් ඒ දවස්වල. මොනවද ගෙදර පැත්තක තමයි පටන් ගන්න තියෙන්නේ මේ ඩෙල්ටා ටොපි කියලා. අහලා තියෙනවනේ දැන් කාලා තියෙන ඩෙල්ටා. මේ කොරෝනා නෙමෙයි. කොරෝනා නෙමෙයි. ඩෙල්ටා ටොපි දැන් ගන්න නැති කෙනෙක් ඉන්නේ. දැන් නෑ ඩෙල්ටා ටොපි කිව්වා. ඒක හදන්න තමයි පටන් ගන්න. ඊට පස්සේ පොර ටික කාලයක් ගිහලා කැන්ඩොස් එක ඒ වගේ දේවල් කරලා දැන් අන්තිමට මෙයාගේ උපාලි ඒවියේෂන් කියලා පොර මේ මේකකුත් පටන් අරගෙන. ගුවන් යානා කම්පැනියකුත් පටන් අරගෙන සැහැල්ලු ගුවන් යානා දෙන්න. සැහැල්ලුවේ. හරි. කුලියට දෙන්න. සැහැල්ලු ගුවන් යානා. හෙලිකොප්ටර් පොඩි ප්ලේන් එහෙම තිබිලා තියෙනවා මෙයා රෙන්ට් එකට දෙනවා මේ කරන කාර්යය ලංකාවේ ඔය 80 ගණන් වල ලංකාවේ වැඩිම ආයෝජනයේ තිබිලා තියෙන මත රෙදිපිලි ඒ කියන්නේ නිමියන්දු හරිද පොර හිතලා දෙනවා දැන් මේක හරියන්නේ නැහැ අපිට මෙහෙම ඉඳලා ආයෝජනය කරන්න ඕනේ වෙන රටවල් වල වෙන දේවල් වලට මේ පොර තමයි මුලින්ම නිව්යෝක් වලත් මේ ඕපන් කරලා තිනවා ඒ දවස් වල ආයෝජනය කරන්න ඔෆිස් එක නිව්යෝක් වල අහොට කොහොමද ඩයල් එක ඉතින් ඒ කාලේ හැටියට හිටපු මේ ඊලොන් මස් තමයි දැන් පොර ඊට පස්සේ හිතලා තියෙන දේ තමයි හරියන්නේ නැහැ වැඩි අපි ඉස්සරහට සිලිකන් බිස්නස් එකට බහින්න ඕනේ කියලා. ඒ කියන්නේ සිලිකන් චිප් හදන වැඩේට බහින්න ඕනේ කියලා. මේ මිනිහා ඒ දවස්වල හිතලා තියෙනවා මේක තමයි අනාගතය. ඒ දවස්වල දැන් ඉන්න එක එක්කද අපේ දේශපාලඥයෙක් අනාගතය ගැන කව් එක එක්කත් ඔය කතා කරනවද කියන්නේ අනාගතය ගැන? වැඩි ඕනේ නැහැ මචං. දැන් හිතාංකෝ දැන් කාගෙන් ගිහිල්ලා හරිය අහපන් සිලිකන් එකක් කියන්නේ මොකද්ද කියලා දන්නවද කියලා? දන්නේ. ඒ ඇති. වැඩන්නේ කතා කරන්නේ. ඔය 240 ගානක් ඉන්නව නේද? නෑ. ඔව්. 250. ඔව් 250ද කොහෙද ඉන්නවනේ ඒ කට්ටියකින් ඇහුවනම් හරි. දියවන්නා කුමාරියේ නම් දන්නේ. අපි කියමු දැන් ඊට පස්සේ දැන් මෙයා ගිහිල්ලා මොටරෝලා එකත් එක්ක සයින් කරලා තියෙනවා ලංකාවේ ඇතුලේ චිප්ස් හදන්න. මොනවද? සිලිකන් චිප්ස්. ලංකාවේ ඇතුලේ. පොර ඉඳලා තියෙන්නේ අදනේ ඒ දවස්වල හැටියට අවුරුදු 10කට 20කට ඉස්සරහින් ජීවත් වෙලා තියෙන. දැන් ඊලොන් මස්ක් කතා කරන්නේ දැන් ඌ ඉන්නේ මචං අවුරුදු 20ක් ඉස්සරහින්. අවුරුදු 10ක් ඉස්සරහින් තමයි එයා කතා කරොත් එහෙම මම හදනවා මම මේ අඟහරුවල ජනවාස කරලා හදනවා. මම ඇස්ටරොයිඩ් මයින් කරනවා මම හන්දට යනවා ඌද දන්නෙත් නැහැ බං ඔය ඊළඟ ආත්මෙ ඉපදිනේ දැන් ලංකාව කට්ටිය ගොඩ විශ්වාස කරනවා නේ ඊළඟ ආත්මෙ කියලා 80 ගණන් වලනේ නැති වෙලා තියෙන්නේ ගිහිල්ලා අර පැත්තේ ඉපදුනක් දන්නේ නැහැ ඔව් ඒක තමයි දන්නේ නැහැ ඒක නෑ ඒක දන්නේ නැහැ ඊලොන් මස්ක් දැන් වයස කීයද ආ ඊලොන් මස්ක් දැන් කීයද 50 මට 50 කොල්ලෙක් ගියාකෝ බලපං මට 40ක් කියලා තියෙන්නේ ඒක 40 ෂේ 50 කියලා මං ඉතින් ඒ කියනවලේ එයා මචං 1970 මේ 1938 මචං මේ ඉපදිලා තියෙන්නේ මේ උපාලි විජේවර්ධන මෙයාගේ ප්ලේන් එක අතුරුදහන් වෙලා තියෙන්නේ 1983 මචං ඒකට දැන් ඉඳලා තියෙනවා දෙන්න එක කාලෙම ඉඳලා තියෙනවා කරන්න දැන් එයා වෙන්න බෑ
අතුරුදහන් වෙලා තියෙන්නේ 1983 පෙබරවාරි 13 අතුරුදහන් වෙලා තියෙන්නේ. එලොන් මස්ක් ඉපදිලා තියෙන්නේ 1971 නේ. නෑ මං හිතන්නේ ආවේශ වෙන්න ඇති. ආවේශ වෙලා. ආචි වෙයිලා. ආචි නෙමෙයි කවුද මේ යාගේ නම මොකද? උපාලි වෙයිලා. ආ උපාලි. CEO කෙනෙක් ඉන්නේ කෙනාගේ තියෙන අර දැන් කම්පැනි එකට පටන් ගන්නකොට අර vision and mission කියලා දෙකක් තියෙනවා. ඕ. vision කියන්නේ දැක්ම. mission කියලා කියන්නේ දැන් ඒක නිකන් අර ඒක achievable target එක. ඕ. achievable කරන්න බෑ නෙවෙයි. ඕ. ඒක ටිකක් අර උඩින් තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපේ mission එක තමයි හැමෝටම දැනුම දෙදා දෙන එක. අපි දන්න දේවල් කියන එක අනිත් අයගෙන් දේවල් අහගෙන කියන එක. ඒක තමයි අපේ mission එක. ඕ. අපේ විෂන් එක තමයි ලෝකෙටම අපේ පොඩ්කාස්ට් එක යන්නේ. ආ නෑ නෑ ලෝකෙටම යන්න ඕනේ මේක සිංහලෙන් කියන්නේ. ඔව්. අපි පහුගිය කාලේ ඉස්සරහට ගියොත් එහෙම ඉංග්‍රීසියෙන් කරොත් එහෙම කියන්න බෑ. ඔව් කියන්න. ඒක තමයි අපේ විෂන් එක. අපි මං හිතනවා ඒක. අර ඒක ගොඩක් දුර සීන් එකක්. ඒක තමයි විෂන් එක. දැන් ඔය CEO ලා කියන සෙට් එක ඉන්නේ මං ඒ විෂන් සෙට් එක. විෂන් එක. දැන් ඒගොල්ලෝ ඉන්නේ දැන් ජෙෆ් බේසෝස් ලා අනම්මනන් ගියොත් එහෙම ඒගොල්ලෝ මචං අවුරුදු දෙකකට ඉස්සරහන්. ඒ කියන්නේ අද නෙමෙයි දැන් අද 2021නේ. දැන් 22 23 එන ෆීචර්ස් ගැන තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒගොල්ලෝ දැන් මේ දවස්වල වැඩ කරන්නේ ඒ වට. ඒ කියන්නේ උඩම ලෙවල් එකේ ඉන්න කට්ටිය. ඊට පස්සේ යන එක්සිකියුටිව් ලෙවල් එකේ ඉන්න කට්ටිය කතා කරන්නේ අද අනාගතයේ මේ අද හෙට මේ ඉස්සරහ මාස 3 ඊළඟ ප්‍රොඩක්ෂන් එක කරන්නේ එහෙම කොහොමද කියලා. කරන්ට් ප්‍රොඩක්ට්ස් ගැන. අරගොල්ලෝ තමයි ප්‍රොඩක්ට් ඩිසයින් කරන්නේ අනාගතේ කොහොමද තියෙන්නේ. ඒගොල්ලෝ අර පරණ ඩේටා බලලා අනාගතේ කොහොමද ඩිසයින් කරන්න කියලා බලන්න. ඒ වගේ මිනිස්සු ඉන්නේ අනාගතේ. දැන් එකෙන කියන්නේ අර Apple phone එකක් මචං මම අර කලින් කිව්වා ඔයගොල්ලෝ ඩිසයින් එක මචා ඒගොල්ලෝ අවුරුදු දෙකක් ඉස්සරහට ඩිසයින් කරලාලු තියෙනවා. අද එන්නේ අවුරුදු දෙකකට කලින් ඩිසයින් කරපු ෆෝන් එක දැන් ලබන මාස ඒ කියන්නේ මේ මාසෙ රිලීස් වෙන්නේ. දැන් අද හෙට එනවනේ 14ද කොහෙද 14/21. ඔව් ඔව්. සැප්තැම්බර් මාසෙ. මේ ඒක ඒ රිලීස් වෙන්නේ අවුරුදු දෙකකට කලින් ඒගොල්ලෝ ඩිසයින් කරපු ෆෝන් එකක්. ඉතින් ඒක තමයි කියන්නේ. එතකොට තව අවුරුදු දෙකකට රිලීස් කරනේවත් තමයි දැන් ඩිසයින් කරන්නේ. දැන් ඒගොල්ලෝ ඇතුලේ හදාන්න ඇතුලේ ඩිසයින් කරන්නේ. කොහොමද වැඩේ? ඒ කියන්නේ පෙනුමෙන් මේ සාමාන්‍ය ලොකු වෙනසක් නැතුනට ඇතුලේ තියෙන පාර්ට්ස් ඒ කියන්නේ ඩේටා ඉන්ටර්නල් වේෆර් ස්ටැක් ක්‍රමයේ හැම මුලින්ම හදාගෙන තින්නේ Apple තමයි මචං. ඒ කියන්නේ උගේ ලොජික් බෝඩ් එක හෙන පොඩීනේ. බෝඩ් එකේ තට්ටු විදිහට තමයි තියෙන්නේ එක එක බෝඩ් එකේ. බෝඩ් එකේ හදලා තියෙන්නේ. උඩ තට්ටු එකක් යට තට්ටු එකක්. ඒ කියන්නේ බෝඩ් එක පොඩි ඒ කියන්නේ කම්පැක්ට් කරන්න පුළුවන් උඩරිම විදිහට කම්පැක්ට් කරලා තියෙන්නේ. යාගේ විෂන් එක ඔච්චර ලොකු විෂන් එකක් තිබුණාද ඒ පොර හිටියනම් ලංකාවේ පොර ඒ කියන්නේ ඒ කාලේ ඉන්න කාලේ මේ අර ලංකාවේ සංගෘතාර්ථකයේ තිරින්ද ලංකා පොර ගොඩ ගියා කියනවා හරිද ඒ කියන්නේ සංගුත් ඒ කියන්නේ ඒ මොකද්ද සිරිමාවෝ ආණ්ඩුවනි මන් තිබුණේ ඒ කාලේ ඔය මේ සිරිමාවෝ ආණ්ඩුව කාලේදී මේ පිටරටින් බඩු ගෙන්න බෑ දැන් තියෙන තත්ත්වය වගේ තමයි මොකුත් පිටරටින් මොකුත් ගෙන්නන්න බෑ ඔක්කොම ලංකාව ඇතුලේ තමයි තියාගන්නේ නෑ නෑ දැන් දැන් තියෙන්නේ ඒක නෙමෙයි බං දැන් ඒක නෙමෙයි තියෙන්නේ දැන් තියෙන්නේ ඒගොල්ලන්ට ගේන්න පුළුවන් අපිට ගේන්න බෑ අපිට බෑ පොඩියට ගේන්න බෑ ලොකුවට ගේන්න පුළුවන් ආ ඒක ඒකින්ද පොර ගොඩ ගියා කියලා කියනවා තව පොර තමයි මුලින්ම අරගෙන තියෙන්නේ මේ මේ ඔය කොකෝවා වතු වීම අරගෙන තියෙන අක්කර 15000 20000 තමයි අරන් තියෙන්නේ පොර අම්මට ඔය කැන්ඩොස් එකට ආ හා හා ඒකත් ලංකාවේ නෑ මැලේසියාවේ මැලේසියාවේ ඒ කියන්නේ එතකොට එන පොඩි දා දැන් එතකොට සල්ලි පවුලෙන් එන සල්ලි තියෙනවද එහෙමද නැත්නම් පවුලෙන් එන සල්ලි මුලින්ම 15000ක් එකතු කරගෙන තියෙනවා ඒකෙන් තමයි පොර පටන් ගන්න තියෙන්නේ මම හා 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 ඒල් ටයිම් අම්මයි තාත්තයි කොහොමද දන්නේ ඒ කියන්නේ මොනා කරපු ගා මේ කියන්නේ ඒගොල්ලෝ ටිකක් මේ ටිකක් අර හොඳ පැලැන්ති කට්ටිය මම දැන් ඔය දැන් මේ කාලේ බිට්කොයින් තියෙනවනේ මේ මේ පොරට බිට්කොයින් කියන එක කියලා දුන්නා නම් මොකක් කරයි කියලා දුඹ හිතන්නේ එහෙනම් ඒ කාලේ ඔය ඒ කාලේ දැන් ඔය 2010 වෙනි බිට්කොයින් ආය පොර හිටියනම් මෙලහකට ලංකාව මෙතන නෙමෙයි බලන් තියෙන්නේ මම ඒක තමයි අදත් මේ කතා කරගෙන ඉන්නේ මැරිච්ච මිනිස්සු ඉන්නවනේ ඔව් ලංකාවේ අන්ත්‍රීලා එහෙම කට්ටි එහෙම කට්ටි මං කියන්නේ හොඳ මිනිස්සු නෙමෙයි කියන්නේ කවුරු ඉන්න මන්ත්‍රීලා එහෙම වැඩක් නැති කට්ටි ඉන්නවනේ ඔව් මේ හිටපු ජනාධිපතිට හරි මොක්වරි එක එක්කවත් ජනාධිපතිලා වෙන්නේ නැතු හරි ගමන්නේ නිදාස හම්බෙන්නතු හරි කමන්නේ මේ පොර හිටියනම් මචං මෙච්චරකල් ඔය කරන වැඩ ටිකක් කරගෙන දැන් මේ ලංකාවට වැඩ කරපු මිනිස්සු ඉන්නවා දැන් ඕන තරම් ඔව් මම කියන්නේ මිනිස්සු මේ නැති වෙච්ච හොඳයි කියලා හරිද මේක වැරදිය තේරුම් ගන්න එපා හරි කවුරුවත් නැතුව මේ මිනිහා හිටියනම් මේ පොර දැන් ඔබ කියන විදියට ඔය කියන එක එහෙමනම් ඒක හරිනම් ඔය තොරතුරු හරිනම් මූ විතරක් හිටියනම් ඇති ඔව් එයත් තමා ලලිත් ඇතුළත් මුදලි කියලා කියන්නේ ඉන්දියානු මාර ඩයල් එකන්නේ මේ එයත් ඔය හාවඩ් එකේ ඉඳපු කෙනෙක් ලලිත් ඇතුළත් මුදලි කියන්නේ മന്ത്രി කෙනෙක් නේද ඔව් එයත් മന്ത്രി කෙනෙක් ඔය ඒක සමකාලීන කට්ටිය තමයි මචං
එයාවත් වෙඩි තියලා මැරුවානේ. හැබැයි මෙහෙම කේසයක් තියෙනවා අපිට කියන්න බෑ ඒ කාලේ පොර වැඩ කරා කියලා. මේ කාලෙ වෙද්දි එහෙම ඉදී කියලා. මොකද පගාවල්ට අහු වෙන මොනාරි උටත් අර අමාරුකම් එනවනේ. අමාරුකම් ආවට පස්සේ බං. ඔව්. පොඩ්ඩක් දැන් හොඳයි හොඳයි කියලා හිතන කට්ටිය දැන් දැකලා දිනනවා. දැන් දැකලා දිනනවා මේ මොකද කරන්න කියලා. ඔව්. මම අපි කියන්නේ මූ වැඩක් කරලා තියෙනවනේ. දැන් ඉන්න කාලෙදි වැඩක් කරලා තියෙන මූ කරලා පෙන්නලා තියෙන වැඩක් කරලා කරන්න පුළුවන් කියලා. මුගේ තෑහෙන ලොකු විෂන් එකක් තිබිලා තියෙනවා ඉස්සරහගෙන හිතලා. ඒ කියන්නේ පොර කාර් හැදුවා. ඒ කියන්නේ Toyota එකට හරියන්නේ ඔය උපාලි මේ Fiat කියලා කාර් එකක් උත් හැදුවා. පළවෙනි කාර් එක මේ පන්සලකට දුන්නේ. ආහ්. ඒ කාර් එක තාම මේ පන්සලේ තියෙනවලු පහ ශ්‍රී කාර් එකක්. ආහ්. මේ ඒ වගේම Unique කියලා බ්‍රෑන්ඩ් එකක් කරා. මම හිතන්නේ ඉස්සර මේ ගෙවල් වල තිබුණා මේ රේඩියෝ හැදුවා, TV තිබුණා. Unique කියන බ්‍රෑන්ඩ් එක ලංකාව තමයි ඇසෙම්බල් කළා. Unique ජපානෙන් ගෙන. පොඩ්ඩක් Unique. Unique කියලා. ඔව්. Unique the unique UNIC unique අම්මට unique ඔව් ඒක වල unique ඒක නම වල ඒ කියන්නේ මොනවාද කාර්ද ඒ කාර්ද ඇතියද ඔරලෝසු හදලා තියෙනවා මචං Fiat කාර් එකක් හදලා තියෙනවා උපාලි Fiat කියලා තමයි කියලා තියෙන්නේ අහහ මේ Toyota එක ගණන් අඩු වුණාට පස්සේ පොරගේ කාර් වල ගණන් අඩු වෙලා තියෙනවා මචං මේ ඒකෙන් හින්දා ඒ කියන්නේ quality එක හොඳයිලු අහහ Toyota කාර් එන්න ගත්තට පස්සේ ඒ කියන්නේ ජපානෙන් මේ කේස් එක මෙයාට කේස් එක ඇහිලා මේ කාර් හදන එක අඩු කරලා දිනේ උනාට කාර් එක හොඳයිලු ආම් පාවිච්චි කරන මිනිස්සු ඉන්නවා මම හිතන්නේ මම මේ දැකලා තියෙනවා දවසක් මම Reddit එකේ එහා මෙහා යනකොට මේ වීඩියෝ එකක් තියෙනවා මචං කාර් එකක් කරයි යනවා කොහෙද මෙහෙ ලංකාවේ නෙවෙයි අහහ ඊවරේද ගත්ත වීඩියෝ එකක් අර එන්න මං රිකවරි vehicle එකක දාගෙන අරයි යනවා ලංකාවේ නෙවෙයි උපාලි Fiat එකක් සවුදි අරාබියේ ඒ කියන්නේ කලෙක්ටර් කෙනෙක් අරන් යනවා ඒ කාර් එක ඒ කියන්නේ මහ පාරේ අරගෙන යනවා ඒ කියන්නේ highway එක අරයි යනවා ලංකාවේ මිනිස්සු කොහේ හරි මිනිස්සෙක් වීඩියෝ කරලා දාලා ඒක ලංකාවේ Reddit එකේ මම දැක්කා තියෙනවා අහහ ඒ කියන්නේ ඒ මිනිස්සු ඒ කියන්නේ ඒක දැන් වීඩියෝ එක දැම්මම යටින් මිනිස්සු මේ දාලා තියෙන මේ උපාලි Fiat එක අම්මද යෝ එහෙනම් අඩුයි කියලා කට්ටිය කලෙක්ටර්ස්ලා එකතු කරගෙන යනවා ගාන අඩුයි ඒ කියන්නේ ඒ ගාන අඩු නෙවෙයි ඒවා රෙයා හොයා ගන්න මාරි දුර්ලභ දේවල් කලෙක්ටර්ස්ලා එකතු කරනවා ඔවර ඒ ලංකාවේ තියෙන බොහොම අඩු ප්‍රමාණයක් ලංකාවේ ඇති නේද එකක් දෙකක් හරි ඒගොල්ලන්ගේ නෑ දැනට හරි ලංකාවේ මම හිතන්නේ බොහොම පොඩි ගණක් ඇති කාර් දැන් අදපුවා තේ ලංකාවේ හදපු කාර් එකක් ඒ කියන්නේ ඇසෙම්බල් කරලා තමයි තියෙන්නේ ගොඩක් පාර්ට්ස් ෆිටින් ගෙනෙලා මේ ලංකාවේ ගොඩ හදලා ඒ කියන්නේ සමහර පාර්ට් ලංකාවේ හදලා තියෙනවා ඒක කමන්නේ පටන් ගන්නමනේ තාම නැන්නේ ලංකාවේ හරියට එකක් හදාගෙන ඇසෙම්බල් කරලවත් ඉවර නෑ දැන් ඉවර කරලා ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් මට්ටමද ඒ කියන්නේ කන්සියුමර් මාකට් එකට ආවෙ නැති වුණාට අරක තමයි තියෙන්නේ මේ වේග සෙට් එකට තමයි මොකක් හරි කරන්න වෙන්නේ නේ ඔව් ඒක තමයි වේග තමයි දැන් ඉස්සරහට එන්නේ ඒ පොරත් ටිකක් ලංකාවට අපි තාම මුලින්ම ගේන්න ඕනේ කියලා උනටනේ යන්නේ අර පොර යකෝ ඒ කාලේ ඉඳලා ඌට උණක් තිබ්බේ නෑනේ ඌ දන්නෙත් නෑ යකෝ ඒ කාලේ මේ ලංකාවේ හිටපු මිනිස්සු මෙලෝ හතරක් දන්නෙත් නෑ මේකක් තියෙනවද දන්නෙත් නෑ ඌ ඇත්තටම කුතුහලයට තමයි ඒක කරන්නේ බලන්න හිතන්න කොහොමද දැන් මේ යන්නේ මචං රේජ් එක රේජින් සීන් එකක් يعني කියන්නේ ඒ රටෙත් කරන අපේ පොඩි රටෙත් කරන්න පුළුවන් කියලා වෙන්නන්නේ යන්නේ එතකොට සමහර දේවල් මිස් වෙන්න ඉඩ තියෙනවා හැබැයි ඉති කරන වැඩේ හොඳයි ඉතින් ඒක පත්තු වෙලා ගොඩ ගියොත් දැන් දැක්කනේ මැනිකේ මගේ හිතේ කියලා ඔව් දැන් මිලියන කීයක්ද ඒක මිලියන 50 ගණක් හරි 60 ගණක් හරි මට බලන්න නෑ 70 ගණක් මම ගියේ මේ ළඟ දවසක් බැලුවා 70 ගණක් ඒ ටික තමයි උපාලි ගැන කියන්න තියෙන්නේ අවසාන වශයෙන් එයා ගැන මොනවද කියන්න තියෙන්නේ බඩේ දුකයි ඉතින් අපිට වෙච්ච දේ ගැන හරි ඔය ටික තමයි නම් කියන්න තියෙන්නේ අද රොච්චරයි මතක් කරලා ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න යාළුවෝට බලන්න ඔලයින් Facebook කර social media හරි තියෙනවා නේ ඒවටත් දාන්න මතක් කරලා 3 දිනක්වත් අඩුම ගානට ටැග් කරන්න එහෙනම් ලබන සතියේ අලුත් එපිසෝඩ් එකෙන් හම්බෙමු මේ එක්සයිට්